හරි මේ පොඩි කොක්කක් වටන මොකදුනේ මේ මම චාර්ජර් එකට ගහලා තිබ්බනේ ලැප් එක. ඉතින් මොකදුනේ කෙලින්ම ලැප් එක ඕෆ් වුණා. මේක හින්දා පොඩ්ඩක් ගේම් ප්ලේ එක මට මේ ආයෙ පාරක් ලෝඩ් කරන්න වුණා. මේ Nvidia එකේ පොඩි අවුලක් ගියා. මේ ඒකේ අර ෂෙයා බටන් එක එන්නේ නැතුව ආයෙ ඊට පස්සේ මට ගේම් එක ක්ලෝස් කරලා ආයෙ චුට්ටක් දාන්න ඕන. කමන්නේ චෙක් පොයින්ට් එකට ලෝඩ් වුණා. ඉතින් මම මෙතන ඉඳලා ආයෙ පාරක් ඔයාලට ප්ලේ කරලා පෙන්නන්නම්. ඉතින් අපි රිසියුම් කරමු. හොඳයි. අපි දැන් ඔන්න ඔය විදිහට තමයි එළියට ආවේ. කවුද මේ ඉන්නේ කියලා. යාල ඒලියන්ලද මොක්කද කියලා මට හිතා ගන්න බෑ. පොඩ මිනිස්සු වගේ තියෙන. මොනානක ග්‍රැෆික්ස් නම් සුපිරි. ඒ කෙසේ වෙතත් මම ඔයාලට කියන්න හිතේ මේ අපේ එක මේ අපේ එක තව ඩිව්ටත් වැඩි කොහොම වුණත් මේ සද්ද පොඩ්ඩක් අඩු කරමු. කොහොම වුණත් අපේ රැම්ස් රිඩියුස් චැනල් එකේ මේ මම සාමාන්‍යයෙන් ගේම් ප්ලේ වීඩියෝ චුට්ටක් තමයි දාලා තින්නේ. ඒවා ඉතින් මේ මම ප්ලේ කරනකොට නිකන් ඔය ඉතින් මම දානවා ඉතින් රෙකෝඩ් කරලා. කොහොම වුණත් ඒවටත් හොඳට වියවස් ඇවිල්ලා තිබ්බ. සාමාන්‍යයෙන් සමහර වෙන්න 150ක් 200ක් කොයි වගේ තමයි ඇවිල්ලා තිබ්බේ. ඒ වුණාට දැන් Watch Dogs series එකට එහෙම මම හිතන්නේ වියවස් 2000ක් විතර ඇවිල්ලා තිබ්බා. එක වීඩියෝ එකට Watch Dogs එකේ වීඩියෝස් 1000ක් ඇවිල්ලා තිබ්බා. ඉතින් කොහොම වුණත් ඔව් ඒ වගේම ප්‍රයිමල් එකටත් 1000ක් විතර ඇවිල්ලා තිබ්බා. ඉතින් මම හිතර හිතුවේ නෑ එච්චර ගේම් ප්ලේ වියවස් එයි කියලා. ඉතින් මට ගොඩක් සතුටුයි ඒ හින්දා ගොඩක් කට්ටිය මොටිවේට් වෙන්න කමෙන්ට්ස් එහෙම දාලා තිබ්බා. තව ඉස්සරහට දාන්න එහෙම කියලා අම්මට ශ්‍රියම කිව්වේ ඉන්නේ. අර ඉස්සෙල්ලා වීඩියෝ එකේ පෙන්නේ ඒක මම හිතන. මුන්න ඒරියන් හරි මුක්කු හරි තමයි. අන්තිම නෝකක් දාන්න නැහැ බොස් ෆයිට් එකට ඉන්නේ. හරි මේ ඉහිඳ මේ ඉතින් මම ඔයාලට ගොඩාක් ස්තුති වෙනවා. ඔයාලා අපේ වීඩියෝස් බලනවාට ඒ වගේම තමයි අපිට කමෙන්ට්ස් දෙනවාට. ඉතින් ඒක ගැන ඇත්තටම ලොකු සතුටක් තියෙනවා. ඉතින් මම හැම වෙලෙම පොඩ්ඩක් කොමන් ගේම්ස්ම නැතුව නෝමල් ටිකක් ඊට වඩා ෆේමස් අඩු ගේම්ස් එහෙම තමයි දාන්නේ. මොකද ඒ වගේ ගේම්ස්ුත් තව තියෙනවා හොඳ දේවල්. ඉතින් ඒවත් අපි ප්ලේ කරලා බලමු. ඉතින් ඉස්සරහට ඔරිජින්ස් ඒ වගේ දේවල් පොඩ්ඩක් ප්ලේ කරලා බලන්න ආසාවක් තියෙනවා. අපි බලමු. ගේම් එක ප්ලේ කරන්න ආසම ගේම් එක තමයි ඩිවිෂන්. ඩිවිෂන් එක තාම ඔරිජිනල් එකක් නෙතින්. ඉතින් තාම මේ සල්ලි ටිකක් හම්බුනේ නැහැ. මේ ගේම් එකේ වැඩත් එක පොඩ්ඩක් සල්ලි වියදම් වෙන හින්දා ඩිවිෂන් එක ගන්න පොඩ්ඩක් සල්ලි මදි වුණා. පොඩ්ඩක් අරන් බලන්න ඕනේ එක. පේබැක් එකත් ප්ලේ කරලා බලන්න. ඉතින් මේ දස්තික හොඳ ගේම් ටිකක් එනවා. අපි බලමු මොනවද ඉස්සරහට අපිට ප්ලේ කරලා බලන්න පුළුවන් කියලා. ඉතින් කොහොම වුණත් ඔව් අපි බලමු දැන් මෙතන ගුඩ් කට් සීන් එකක් තමයි යන්නේ. අපි බලමු මෙතන මොකද වෙන්නේ කියලා. මම ග්‍රැෆික් සෙටින්ග්ස් නම් හැදුවද කියලා හරියට මට මතකයක් නැහැ. මේකට කලින් මොකක් හරි එකක් වෙලා තිනවා. මේ හිරේ හිටියත් ඒකනේ ට්‍රේඩ් කෙනෙක් කියලා කියන්නේ මොකක් හරි කේස් එකක් කියන්නේ නැති. ඒ වුණාට එයා තමයි මේන් කැරක්ටර් එක Gears of War එකේ. Gears of War 4 එකේ ඒවා දකින්න ඇති. යාව රීක්‍රියේට් කරලා තිබ්බා. ඇත්තටම මේ වගේ ග්‍රැෆික්ස් නම් සුපිරි එකේ කැරක්ටර් එකේ ඩීටේල්ස් එහෙම. කට්සීන් බලන් ඉන්න තමයි චුට්ටක් කම්මැලි හිතෙන්නේ. කෙල්ලෙකුත් ඉන්නවා. ඉතින් අපේ ගේම් එක ගැන කතා කරොත් අපි දැන් හදන ගේම් එකක් තියෙනවා කියලා කිව්වනේ. ඉතින් ඒක মালටි ප්ලේයර් ගේම් එකක්. ඉතින් මේක ඔන්ලයින් LAN දෙකම ප්ලේ කරන්න පුළුවන් විදිහට තමයි ඔයාලට අපි දෙන්නේ. ඒ කියන්නේ දැනට අපි පොඩ්ඩක් බැටල් රොයල් ටයිප් try කරා. නමුත් අපි බලමු ඉස්සරහට විස්තර කියන්නකෝ. මේකෙදි ඔක්කොම විස්තර කිව්වොත් එහෙනම් ඊළඟට කියන්න දෙයක් නැති වෙනවා. හොඳයි අපි ආයෙ පාර මේ ගේම් එකට යමුකෝ. Get in there, find those men, and deploy them!
හරි අපි ඊළඟ ඔබ්ජෙක්ටිව් එක දෙන්නේ රෙසනේට් එකක් ඩිප්ලෝය කරන්න. හරි අපි යන්න තමයි තියෙන්නේ අපි බලමු. දෙන්නගෙන හොඳ වලියක් තියෙනවා. හොඳ අපි යමු. ඕක දෙන්න කට්ටියනවා. අතර මේ ගේම් එකට මම හරි කැමතියි. ගියසපෝගේ අර තීම් එකට ඒවගේ දෙවල්ලට ඇත්තරම මම ගොඩක් කැමති මේ ගොඩක් ඉන්ට්‍රෙස්ටිං ගේම් එක. ෆෝ එක නම් තාම ප්ලේ කරන්න බැරි වුණා. හැබැයි මම ගේම් ප්ලේස් වෙලෝ. මගතන මේ පැත්තෙන් තමයි යන්න ඕනේ ඇත්තේ මෙහෙම වහලා තින්නේ. පුරුද්දට ෂිෆ්ට් එක බීගෙන ඉන්නවා මේ ස්ප්‍රින්ට් එකට. ඒක නම් පොඩ්ඩක් අර අපහසුතාවයක් තියෙනවා මේ ෂිෆ්ට් එක තියෙන එකට කවර් එකටයි ඔක්කොටම. මම හිතන්නේ ඒවා අපිට කී බයින්ඩින් වෙනස් කරගන්න පුළුවන් ඇති සමහර වෙලාවට. පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න. හරි හෙඩ්ෂොට් එකක් වැදුනා යාට නම්. හරි ඌ ඉවරයි. බල මොනක් තියෙන්නේ කියලා ගන්නවත් දෙයක් නැත්. හරි මෙතන ගන් එකක් තියෙනවා. මම හිතන්නේ දෙවෙනි ගන් එක. හරි සුපි සුපි. අපිට දෙවෙනි ගන් එක හම්බුණා මෙතනදී. තවුණ හරි බොට් එකක් තියෙනවා ඉස්සෙල්ලා. අපි බලමු. ඔව් මෙතන තියෙන්නේ ග්‍රනේඩ් එකක්. හරි. යමු ඉස්සරහට. චෙක් පොයින්ට්. ලොකු බිල්ඩින් එක. ඒ සාමාන්‍ය මිනිස්සු එම නෑ නේ මේ නගරේ. මිනිස්සු ටික මැරිලා දාන්නේ. ඒ වගේම තමයි මම කියන්න හිටියේ මේ අර කවුද අපේ දිල්ෂාන් අපේ ගුණවර්ධන අයියා. මේ myhub.lk එක කරන්නේ. යා මේ කූමියෝ කියලා ගේම් එකක් හදලා තිබ්බා. ඒකත් සුපිරි ගේම් එකක්. මට මේ යාට කමෙන්ට් එකක්වත් දෙන්න බැරි වුණා. මේ මං එක Android එකට අරන් බැලුවා. ඔයාලටත් ඕන නම් ගහලා බලන්න පුළුවන්. ඇත්තටම මේ ඒක සුපිරියට තිබ්බා ඒ ගේම් එක. ඒ කියන්නේ යා තම ටෙස්ට් වර්ෂන් එකක් විතරයි දාලා තිබ්බේ. උනාට තිබ්බ මිෂන් එකක් මං හිතන්නේ ඒ කියන්නේ එන ෆන් එකේ මං ගැහුවා. emergency holes. අපිට emergency holes මෙතන වහන්න පුළුවන්. ඒවට බෝම්බ දාලා ඒ වලින් තමයි මේ යක්කුටි ගේන්නේ. අර මගුල වගේ එක එන්නේ තරි emergency hole එකකින්. emergency day. එයාර පොළොවේ යටින් හෝල් එකකින් තමයි උන් එන්නේ. එනවා තියෙනවා අම්මට සිරි වැදුනානේ. ලාස්ට් චෙක් පොයින්ට් එක ලෝඩ් කරන්න පුළුවන්. අප්පා එමෙතන ඉඳලා ගහනවා. මේ පොඩ්ඩක් ඉස්සරහට මම සටන් පෙරමුණට. මරියන් 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 අප්පට සිරි බෝම්බයක් දැලුවා. මම ග්‍රනේඩ් ටික දියාගන්නේ මේ අර මේ අදර මේ ඉමර්ජන්සි කෝල්ස් වහන්න ඕනේ. ඔයක කොන්න වෙඩි තියෙනවා. ආයි පාර මෙතන ඉඳන් මැරෙන්න බෑ. මේ මොකක්ද? මෙන්න මේ තියෙන ඉමර්ජන්සි කෝල්ස්. මේව තමයි වහන්න ඕනේ. දැක්කොත් එහෙම අපි බලමු ඉස්සරහට තිබ්බොත් වහලා බලන්න. අපි ඉස්සරහට යමු. හැම වෙලේම ෂිෆ්ට් එකම ඔබන් ඉන්න. ඊසවෝ එකේ ගන් සෙට් එකට මම හරි කැමතියි. මරු ගන් සෙට් එකක් තියෙනවා. රෙක ගන් එකක් කැමතියි. අර මේ යටින් නිකන් අර ෂෝ එකක් මොකද්ද මේ
දැති දැති තියෙන නිකන් යන එකක් ඒක පොඩ්ඩක් ඔයාලා බලන්න ඕනේ මේ මගේ කේම නැද්ද කොහෙද දැන් අර අනිත් එක ගාව නම් ඒ ගන්න එකක් තමයි තිබ්බ අපිට ගන්න බැරි දැන් හරි 65යි ඒක ගන්න බෑ මේක මේ ස්ප්‍රින්ට් එක පොඩ්ඩක් ඔළුව රිදෙනවා මේ යන විදිහ කැමරා එකත් එක්ක ෂේක් වෙයි යමු ඉස්සරහට මෙතන සෙට් එකක් ඉන්නවා මම හිතන්නේ මම මේ වීඩියෝ කරනකොට මැදින් එහෙම වීඩියෝ සමහරවිට කපනවා කියන්නේත් නැතුව මේ මට අතර ගානක් නැහැ කොච්චර වෙලාවකින් යනවද කියලා ඒ වුණාට අප්ලෝඩ් කරන්න ලේසි වෙන්නේ නැහැ ඔයාලට බලන්න ලේසි වෙන්නේ නැහැ මම මේ පොඩි පොඩි කෑලි වලට කඩලා මේව දාන්නම් හරි ඉස්සරහට දොර කරනවා කියන්නේ